ඇහැට සියයක්ම නැවුම් එලකිරිවලින් නිපදවන පැල්මත් අයිස්ක්‍රීම් සිත් පුබුදන රස රිද්මය. පැන්ඩා බේබි පවුලෙන් ඔබේ සිඟිත්තාට පැන්ඩා බේබි සබන් පෙළ. රත්මල් කුණේ පිරුණු රත්මල් සබන්, දෙලුම් කුණේ කැටවුණු දෙලුම් සබන්, ඔලිව් හා ආමන්ඩ් තෙල් මුසු කළ සුමුදු සබන්. සමට සුමුදු බවට ඇමරිකාවේදී සායනිකව තහවුරු කළ එකම බේබි සබන් පැන්ඩා බේබි. ස්වාභාවිකයි, ආරක්ෂිතයි. එන්න යහළුවෝ DSI shopping යමුකෝ, fashion කරමුකෝ, සතුටින් හැඩවෙමුකෝ. එන්න යෙහෙළියෝ ඇඳුමට මැච් කරමුකෝ. මෙන්න ගන්නකෝ DSI shoes ගන්නකෝ. එන්නකෝ බලමුකෝ, නටමුකෝ. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැඩවෙන්න ළඟම තියෙන DSI in style ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI in style එන්නකෝ, සතුටු වෙන්නකෝ. අයියෝ මේ මොනවද? ගේන්නක අපේ රටේද? මම සූර්යසිංහ. මව්බිමට ආදරය කරන අභිමානවත් සූර්යසිංහෙක් වන්න ගන්න අපේ දේ. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ. අපි අද කතා බහ කරමින් ඉන්නේ සැබෑ සංහිඳියාව පිළිබඳව. ඇතැම් වචන ඔස්සේ ඔබට බොහෝ සංඥාවන් ලැබෙන්න පුළුවන්. ඒ සංහිඳියාව කියන කාරණය ඔබ වටහාගත්ත විදිහ අදින් පස්සේ වෙනස් වන්නටත් ඉඩ තියෙනවා. සහ සංහිඳියාව පිළිබඳව ඔබට අලුත් කියවීමක් හොයාගෙන යන්නටත් මේ සංවාදී ඉවහල් වෙයි කියන විශ්වාසය අපට තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේම දවසින් දවස මේ පවතින දේශපාලන වටපිටාව මනාව ගැඹුරට කියවා ගැනීම. ඒ ගැඹුරට කියවා ගැනීමට හැකියාව ලබනවා නම් මේ විසඳුම් සැවීමේ ගැඹුරත් එහා සමානවම දිවෙනවා කියන කාරණය මතක තියාගන්න ඕන. ඉතින් මෙතන සිට අපි ඔබට ආරාධනා කරනවා සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් සංවාදයේ සමග. අපි බොහොම කරුණාවෙන් ඔබකින් ඉල්ලා සිටිනවා සැබෑ සංහිඳියාවට අදාළව ගැටලුව පමණක් අප වෙත යොමු කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා බොහෝසෙයින් අප වෙත ලියා එවන්නට පුළුවන්. අපි මෑතකදීම ඔබට කෙටි පණ්ඩිත සේවාවක් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා වැඩසටහන හරහා. අපි කැමතියි දැන් ඔබ දන්න අපේ සුපුරුදු දුරකථන අංකය 06622 83 609 තිර දිසුන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට එන්න කතා කරන්න සජීවීව අපි මුණ ගැහෙමු. සැබෑ සංහිඳියාව කියන වචනේ ඔස්සේ වෛතුමනි, දැන් මේකේ ඔබතුමාගේ වචනයෙන්ම කිව්වා කිසියම් ඊනියා සංහිඳියාව පිළිබඳවත් අදහසක් සංකල්පයක් සමාජයේ පුලක් තියෙනවා කියලා. අපි කැමති ඒ වචන දෙක හරහා ගොඩනගෙන සංඥාවන් දෙක තේරුම් ගන්න. සැබෑ සංහිඳියාව කියලා අපි අදහස් කරන්නේ ඇත්තරම ගමුගෙමතුම අපේ හදවත් තුළ ඇතිවෙන හැඟීම. අපේ හදවත තුළ ඒ ගැටුමක් ඇති වෙලා නම් ඇති කරපු ගැටලුවක් හෝ ස්වභාවිකව පැනනගූ ගැටුමක් හෝ බොහෝ විට මේ ජනවාර්ගික සහ ආගමික ගැටුම් ආශ්‍රිත වන මේ වචනය නිෂ්පාදනය කරන්න මේ වචනය යොදාගන්නේ. ඒතර ඒ හැම විටම අපිට පේනවා ඒකේ බාහිර පාර්ශව මැදිහත් වෙලා තියෙනවා. ඒක ස්වයංව අභ්‍යන්තරිකව ස්වභාවිකව ඇති වූ ගැටුම් වලට වඩා එහෙම ඇති වූ ගැටුමුත් සමහරට වර්ධනය කරන්නේ බාහිර මැදිහත් වීම. ඒතර මේ බාහිර පාර්ශව විසින් අපිට දෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. අපිට යම් වටෝරුවක් දෙනවා. මෙන්න මේ දැන් උඹලාගේ සංහිඳියාව නැති වෙලා ඒක නැවත ඇති කිරීම සඳහා මෙන්න මේ දේවල් කළ යුතුයි. එතකොට මේ සංහිඳියාවේ ලේබලේ අලෝල අපිට කරන්නයි කියනේ වගේන් සැබෑ ලෙසම සංහිඳියාව ඇති වෙනවද? අපි ඒවා එකින් එක බැලුවොත් එහෙම නැහැ කියලා අපිට පැහැදිලිව පේනවා. ඒතර එහෙමනම් සැබෑ ලෙසම සංහිඳියාව ඇති කරන විසඳුම අපි කොහොමද අභ්‍යන්තරිකව අපි සොයාගන්නේ? ඉතින් ඒක සොයාගන්න තියෙන සංවාදයට විශාල වශයෙන් මානසික බාධක පනවනවා. දැන් මේ අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි ඒක දැක්කා. සැබෑ සංහිඳියාව ඇති කරන්න නම් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මේ සිදූදේ කුමක්දැයි කියලා සැබැවින්ම දැනගන්න ඕන. ඒක මේ මහා ප්‍රවාහයෙන් වෙන් කරලා ඒක අසූචි කුඩක්සේ සලකා ඒක මේ සමාජයෙන් බැහැර කරන්න ඕන. ඒක ඉවත් කරන්න ඕන. භෞතික ඉවත් කරන්න ඕන, මානසික ඉවත් කරන්න ඕන. එහෙම ඉවත් කරන්න බැහැ මේකේ රෝග නිදානය දකින්නේ නැතුව. මේක හරියට අඳුනගන්න නැතුව. හැබැයි එහෙම අඳුනගන්න බැරි වෙන්න අපිට අපි අපේ 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 ක්‍රියාවලිය පිළිපන්නවන්න අපි මානසිකව අවුල් කරන්න අපිට විවිධ මානසික බාධක පනවනවා.
බාහිරින් පනවනවා අපිම පනව ගන්නවා අපිම ස්වයං වාරණ දා ගන්නවා දැන් මම පොඩි උදාහරණයක් කිව්වේ අර පෞගිදස්සව කතානායකතුමා කඳවපු රැස්වීමේදී අප්‍රේල් 26 වෙනිදා ආගමික නායකයන් සහ දේශපාලඥයෝ කැඳවනවා ප්‍රශ්නට විසඳුම් හොයන්න උත්තරීතර තන පාර්ලිමේන්තුවේ ඇතුළේ එතකොට මේ මහා නායකයෝ ටික මානසික බාධකයක් පනව ගන්නවා ඒකේ තියෙන මොකද කරුණක් මේක ඒකේ ලිපිය ලියන්නෙම ස්වභාවික ආපදාවක් විදිහට සිදු වූ ඛේද වාචකේ තස්සවාදී ප්‍රහාරයක් නෙවෙයි සුනාමිය වගේ ඛේද වාචකයක් සිදු වෙලා. එතකොට මේක සිදු වූ ඛේද වාචකය ගැන කතා කරද්දී එතුමන්ලා කියනවා මේ නායකයෝ ටික කියනවා ඉස්ලාම් මන්තවාදය මුස්ලිම් මන්තවාදය වැනි වචන පාවිච්චි කරන්න එපා එතකොට හිත රිදෙනවා. එතකොට මෙතනම බලන්න මේ මානසික බාධකේ. දැන් මේක මේ සමාජයේ විවෘතව කතා කළ යුතුයි. මුස්ලිම් ජනතාවත් කතා කළ යුතුයි. ඔවුන් ඔවුන්ට ඔවුන් මහා සමාජයේ මත ඔවුන් මත පැටවෙන මුස්ලිම් ජනතාවත් විශාල පීඩනයක ඉන්නවනේ මේ මේ කාලය තුල. දැන් අහිංසක සාමාන්‍ය ජනතාව මේවට වග කියන්න ඕනේ නැති ජනතාවට මානසික පීඩනයක් තියෙනවා. ඔවුන් අනිත් ජනතාව වගේම ඔවුන් වගේ යුතු නැහැ. ඒකට ඒ තස්සවාදී පහර වලට ඒ අය වගේ යුතු නැහැනේ. හැබැයි ඒ අය මත මේක පැටවෙනවා. ඒතර ඒ අයටත් වැදගත් වෙනවා මේක වෙන් කරලා පෙන්නන එක. අර අපි කියනවා නකුණක් ගහද්දි යකඩ එලිට දාන්න ඕනේ කියලා. එතකොට මේ ප්‍රශ්නේදී මේ මේ කියන උඩ ඉන්න දේශපාලඥයෝ කියන යකඩ එලියට දාන්න ඕන. ඒක මුස්ලිම් ජනතාවම කරන්න ඕන. මේ මේ කියන අන්තවාදීට උදව් කළයි කියලා චෝදනා එල්ල වෙච්ච ඉන්නවනේ කීප දෙනෙක් ඇමතිවරු ආණ්ඩුකාරයෝ ඉන්නවනේ. ඉතින් ඒ යකඩ කෑල්ල ටික එලියට දාන්න ඕන මුස්ලිම් ජනතාවම. මම කියන්නේ ඒක පාවාදීම කියන එක නෙමෙයි. එතකොට සංහිඳියාව ඇති වෙන්නේ බොරු කරලා. සංහිඳියාව ඇති වෙන්නේ සැබෑ ලෙස ප්‍රශ්නේ අඳුනගෙන ප්‍රශ්නේ භෞතිකවත් මානසිකවත් ඉවත් කිරීමේ. බොරුවට වටේ ගියාට හොරගල් ඇහිලුවාට ඒක බේරන්න බෑ. එතකොට ඇති වෙන්නේ අර කියන ව්‍යාජ සංහිඳියාව. දැන් පෞද්ගලික සංහිඳියාවක් නෑ. පෞද්ගලික ආණ්ඩුවට මතයක් තිබුණා සංහිඳියාව තුළින් තමයි අන්තවාදී ජන කොටස් මෙල්ල කරන්න පුළුවන් කියන කාරණේ. නැත්නම් ඔවුන්ගේ අන්තවාදී අරමුණු ඉවත් කරන්න පුළුවන් කියන කාරණේ. ඔබ හන්සේ මොකද ඒ ගැන හිතන්නේ? ඉතින් සංහිඳියාව තිබුණා. සංහිඳියාව නැති කරලා දැන් සංහිඳියාව ගැන කතා කරනවා. දැන් සැබෑ සංහිඳියාවක් තිබුණා. ඒ සැබෑ සංහිඳියාව පවතින තාක්කල් මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ සැබෑ සංහිඳියාව නැති කළේ කවුද? ඒ සංහිඳියාවට බාධා දැම්මේ කවුද? එතකොට ඒ අය ඒ බාධා ඇති කරලා ඒවට යම් යම් ආකාරයේ ප්‍රශ්න ඇති කරලා මිනිසුන් අතර ප්‍රශ්න ඇති කරලා දැන් 83 ගත්තොත් එහෙම ඉතා පැහැදිලිනේ. සංවිධානාත්මක වැඩසටහනක්නේ. ඊට පස්සේ කාලවල ඇතිවිච්ච යම් යම් අවස්ථා ගත්තොත් එහෙම සංවිධානාත්මකයිනේ. ඒ හැම එකක් පිටිපස්සෙම බොහොම ව්‍යාපෘතියක් තිබුණා. ඒකයි ව්‍යාපෘතියක් කියලා කිව්වේ. ව්‍යාපෘතියක් තිබුණානේ. ඒ ව්‍යාපෘතියේ ස්වરૂපේ දැන් මේ වතාවේ බොහොම ලේසි. දැන් මේ මේ අහගෙන ඉන්න ගොඩක් අයට ප්‍රත්‍යක්ෂ කාරණා ටිකක් තියෙනවනේ. දැන් බලන්න අප්‍රේල් 21 වෙනිදා සිද්ධීන් පස්සේ සෝල්හයිම් නෝර්වේ ඉඳලා ප්‍රකාශයක් කරනවා. මේක සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ වැඩක් කියලා. එතකොට ව්‍යාපෘතියක් නෙවෙයිද? කලින් සංවිධාන කරගෙන හිටපු වැඩක් නෙවෙයිද? ඊළඟට දේශීය වශයෙන් ගත්තාම දේශීය වශයෙන් ඉන්න අයගේ යම් යම් ප්‍රකාශ අර කලින් ඇමතිවරයෙක් ගැන සඳහන් කළා. ඒ ඇමතිවරයාගේ ප්‍රකාශ ගත්තාම මේ ප්‍රකෝප කිරීම සඳහා උත්සාහ කරන්නේ. දැන් අපි තව ටිකක් එහාට ගියොත් එහෙම අප්‍රේල් 21 වෙනිදා එහාට ගියොත් එහෙම සිංහල බෞද්ධයය කියලා කියන මේ සංස්කෘතික මේ පුජ්‍යලයා එයාව ප්‍රකෝප කරන්න අවස්ථා ගන්නවකදී උත්සාහ කළා. විතෙක සිද්ධ කරනව මොනවාද? පුරාවස්තු සංහාරයකේ දෙනවා. ඊළඟට ඒ සිංහල බෞද්ධයාගේ සංවේදී ස්ථානවලට යම් යම් ආකාරයේ ප්‍රහාරයන් එල්ල කරනවා. ඊළඟට භික්ෂුන් වහන්සේට ගරහනවා. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒ ව්‍යාපෘති කොටස් මේවා. අපි හඳුන්නේ දැන් සැබෑවටම ත්‍රස්තවාදියාගේ වැඩ වෙන්න පුළුවන්ද? මාවනැල්ල සිද්ධිය පිටිපස්සේ බුදු පිළිම සිද්ධිය පිටිපස්සේ එහෙම ත්‍රස්තවාදීන් ඉන්නවා කියන කාරණේ බොහොම පැහැදිලි ඔප්පු වෙනවා. ඔව්. නමුත් ඒ සම්බන්ධයෙන් මේ සංහිඳියාවේ නාමයෙන් සිංහල බෞද්ධයාගේ පැත්තෙන් මොකද්ද ගත ක්‍රියාමාර්ගය? අපි එතෙන්ද බොහොම වැදගත් කතාවක්. අපි 066 22 83 608 609 ඔබට විවෘත කරලා තියෙනවා. අපි කැමති පළමු ඇමතුමට යන්න. අයිබෝන් ඔබට අයිබෝන් වෙල්ලවායටයි අපි යන්නේ. සරත් මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ. සරත් මහත්මයා ඔබ පළමුවෙන්ම ඔබ දුන්නට අපේ හාමුදුරුවන්ට එක්කම පෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. සරණයි මම වැල්ලවායෙන් කතා කරන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමිකයෙක් තරත් ලියනගේ මගේ නම. දැන්ට මම වැල්ලවායේ පෙරේදී තමයි කාලය ගත කරන්නේ. ඔව්.
මම වේ වැඩසටහන මේ මුල් ආරම්භයේම මට හිතුණා මේ දුරකථනයක් අරගෙන මේ අද මේ රාජ්‍ය රටර වෙලා තියෙන දේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා මට හිතුණා. ඒ අනුව ඒ නිසා තමයි මම මේ කෝල් එකක් ගත්තේ, දුරකථනයක් මතුවක් ගත්තේ. අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්වා වගේම අපේ මාචාර්ය තුමා කිව්වා වගේම අද රටේ බලධාරීන්ට නායකයන්ගේ කිසිම උත්සාහයක් නැහැ. මේ ගැන අපේ කොහොමද මේකට විසඳුමක් දෙන්නේ, මොන විදිහේ අන්දමත්ද අපි කරන්නේ කියලා. එන්න හැම පැත්තෙම මේ රටේ පාලකයන්ගේ මේක කොහෙන් හරි මේ වැහෙන පැත්තට යනවා විතර ගොඩේම පැත්තක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. ඔබතුමාගේ අදහස වේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. 0662283608609 අපේ සුපුරුදු මැදිරියේ දුරකථන අංක. ඔබට එන්න පුළුවන් මැදිරියට එන්න සංවාදයට සහභාගී වන්න, ඔබේ ගැටලුව සංවාදයට යොමු කරන්න, ඔබට මේ හරහා දැනගන්න තියෙන දේ කාරණේ පිළිබඳ අපේ හඳුන වහන්සේ ළඟයි මම නැවතලා හිටියේ. දැන් මට කැමතියි දැන් මේ සංහිඳියාව, පවතින සංහිඳියාව සහ මේ දේශපාලන පක්ෂ අතර තියෙන ගනුදෙනුව පැහැදිලි කරගන්න. ඔව්, දැන් අපි සැබෑ සංහිඳියාව සහ මේ ඊනියා සංහිඳියාව ගැන කතා කළේ. එතකොට සැබෑ සංහිඳියාවේ ස්වરૂපය අපි මිනිස්්‍ය සංහතියෙන් ඔබ්බට ගිය සත්වයන්ට, ඒ වගේම ගහකොළටත් ආදරය කරන, ඔවුන්ටත් ඉඩ දෙන පරිසරයක් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. මම පුංචි කාලේ මට මතකයි මගේ පෞද්ගලික අත්දැකීම මට කියන්න ඉඩ දෙන්න, මගේ තාත්තා ගොවිතැන් කළේ, ගොවියෙක්. තාත්තට මොකක් හරි හේතුවක් නිසා ගහක අත්තක් හරි කපන්න ඕන වුණා නම් මගේ ඇහින් දැකපු සිද්ධිය මේ කවුරුවත් කියන කතන්දර නෙවෙයි, ගහට වැඳලා අත්ත කැපුවේ. අම්මා අපේ ගෙදර හරක් හිටියා, කිරි දෝල ගත්තා. අම්මා දෙනගින් කිරි ටික දුවා ගන්න ඉස්සෙල්ලා දෙනට වැඳා. දෝල අර තනපුඩු දෝල ඊළඟට වැඳලා තමයි ඒ කටයුතු පටන් ගත්තේ. ඉතින් පස්සේ කාලෙක තමයි මං තාත්තගෙන් නම් මට මේ ප්‍රශ්නේ අහන්න බැරි වුණා. අම්මගෙන් මං ඇහුවා. තාත්තා නැති වුණා මං පුංචි කාලේ. අම්මගෙන් මම මේ ප්‍රශ්නේ ඇහුවා, ඇයි අම්මා එහෙම කරේ කියලා. මේ එහෙම තමයි අපිට කියලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් එහෙම දැන් ඒ අම්මා තමයි ඒ ගවයන්ට කාණ්ඩ දෙන්නේ, කටයුතු කරන්නේත් අම්මා. තාත්තා ගස් හදනවා, ඒවා කළා. නමුත් ඒ විදිහේ අනිත් අයට ඉඩ දෙන අවස්ථාවක් තමන් අනිත් අයගෙන් යමක් ගන්නවා නම් ඒකට යම් කිසි ආකාරයක තමන්ට අයිතියක් නැති බව පිළිගැනීම එතන තිබුණා. ඒක තමයි අපේ සංහිඳියාව. මං හිතන්නේ ඕක අපේ රටේ පොදු මහ ජනතාවටම පොදු කාරණයක්. ඒ தත්ත්වයේ තමයි අපේ සැබෑ සංහිඳියාවේ தත්ත්වය. ඉතින් බෞද්ධ විඥානේ මිනිසා පිළිබඳව ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මිනිසාට එරෙහිව එහෙම වාර්ගික හේතුවක් නිසා වර්ගයක් කියන தත්ත්වයේ තුල එහෙම වෙනස්කමක් සිද්ධ කළාය කියන කාරණේ අපේ ඉතිහාසය තුල නැහැ. නිවන් පුරේ පළයන් තලගුයි පැටියා කියලා අපි අහලා තියෙනවා. එහෙමයි කතා කළේ. ඉතින් අර කලින් කියපු කාරණයක් මම නැවත මතක් කරන්න ඕනේ. දැන් අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මතක් කළා අර නුවර පල්ලියේ සිද්ධිය. හොඳම අවස්ථාවක් අපේ මේ தත්ත්වේ තීරුම් ගන්න. මොකද මල්ලතු මහ විහාරයට අයිති ඉඩමක් ඒක. දැන්ටමත් මුස්ලිම් මං හිතන්නේ වැඩිහිටියන් ඒ කාරණේ පිළිගන්නවා. මෑතකදීත් මම දැක්කයි අය මල්ලතු මහ විහාරයටම ගිහිල්ලත් ඒ කාරණේ පිළිගන්නවා. මල්ලතු මහ විහාරෙන් දීපු ඉඩමක්, ඒ ඉඩම තුළ ඒ අයගේ පූජා කටයුතු, ආගමික කටයුතු කරගෙන යන තාක්කල් කවුරුවත් විරුද්ධ වුණේ, කිසි කෙනෙක් විරුද්ධ වුණේ. මේ රටේ බෞද්ධ ජනතාව, මේ නුවර බෞද්ධ ජනතාව දන්නවනේ කාරණේ. අනිත් පිටස්තර ප්‍රදේශවල දැනගත්තත් ඒ අය දන්නවා. ඒ අය ඒකට බාධා කරන්න කියන්නේ. බාධාවක් ආවනම් ආවේ මේ අනවශ්‍ය විදිහට මේ ගොඩනැගිල්ල උස්සන්න කියන නිසා. ඒ අරින්ද ඒකත් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ඒ අවශ්‍යතාවයෙන් එහා ගිය අනවශ්‍ය ගැටුමක් කරා යන අපේ අර වසන්ත මහත්මයා කිව්වා වගේ අර ව්‍යාපෘතියක වැඩක්. ඒක සංහිඳියාවට, සැබෑ සංහිඳියාවට බලපානවා. ඒවා ව්‍යාපෘතිය තියෙන කටයුතු. එතකොට ඒ වගේ දැන් ඊළඟට ගත්තොත් එහෙම අපි දීගවාපිය ගත්තොත් එහෙම දීගවාපියේ 1978 වෙනකොට මොකද ඒ කාලේ කතිකාචාර්යවරයෙක් මට කියපු කතාවක් මේ 78 දී 78 වෙනකොට අක්කර 9000ක් තිබුණා කියන එක. දැන් මේ වෙනකොට ඉතා විශාල, කවුරුවත් කතා කළේ නැහැ. කවුරුවත් එහෙම ගියේ නැහැ නේ මුස්ලිම් අයට පහර දෙන්න හෝ එහෙම කිසි දෙයකට ගියේ නැහැ. නමුත් එක දෙයක් මතක තියාගන්න ඕන. මේ ඉඩම් අයිති මල්වතු මහ විහාරයට හෝ අස්ගිරි මහ විහාරයට හෝ වෙනත් කෙනෙකුට හෝ නෙවෙයි. පුජ්‍යලයකට අයිති ඉඩම් නෙවෙයි. මේවා සම්බුද්ධ ශාසනයට අයිති ඉඩම්.
මේවා විහාර දේවාලගම් පනත යටතේ පවතින ඉඩම්. එතකොට මේ මෑත කාලීන විහාර දේවාලගම් පනත හැටියට ගත්තොත් පනත යටතේ පවතින. මේවායේ අයිතිය පිළිබඳව ඕනෑම වෙලාවක කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න එහෙම ඉඩම් නැවත පවරා ගැනීමක් පිළිබඳව අපි කතා කරන්නේත් නෑ. එහෙම අවශ්‍යතාවකුත් නෑ. අච්චරක් තිබුණා මෙච්චරක් තිබුණා මේක අපට දෙන්න ඕන මේක අපට අවශ්‍ය කියලා අපි කියන්නේත් නෑ. ඒක තමයි අපේ සංහිඳියාව. අපි සැබෑ අර්ථයෙන් ගත්තා මේ සංහිඳියා. හැබැයි මේ හැම කෙනෙක්ම පිළිගන්න ඕන මේක සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රට සිංහල බෞද්ධ සංස්කෘතිය තුල තමයි ඒ ඇයිට මේ පැවැත්ම තියෙන්නේ කියලා කාට උනා. අපි කාටත් එකට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කාටත් ඉඩ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක පමණයි. අපහතර දැන් මෙබඳු තත්ත්වයක් යටතේ වහන්සේ මෙසේ කියද්දී දැන් කොහොමද එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානවලට යන්නේ බහුතර බෞද්ධ ජනයාගෙන් සුළු ජාතීන්ට තර්ජනයක් තියෙනවා කියන කාරණේ. ඒ පණිවිඩය කොහොමද ජාත්‍යන්තරට යන්නේ? ඒක තමයි දැන් අපිට එක පැත්තකින් ගත්තොත් එහෙම අපිට ආණ්ඩුවක් නැහෙනේ. ප්‍රධානම කාරණේ ඒකනේ. දැන් එහෙම ආණ්ඩුවක් තියෙනවා නම් මේ රටේ පොදුමහ ජනතාවගේ ඒ අවස්ථාව මේ පොදුමහ ජනතාවේ සිංහල බෞද්ධ ජනතාවගේ ඒ ආකල්ප කටයුතු කරන ආකාරයේ ලෝකෙට කියන්න ඕන. මේ තරම් මානුෂීය මෙහෙයුමක් කරපු රටක් ලෝකේ තියෙනවද කොහොක්වත්? ඒ හමුදා නිලධාරීන් ගත්තොත් එහෙම ඒ සියලු දෙනාම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පනපෝකුවා. ඒ අය අතර ඉන්න ඇති වෙනත් ආගමිකයන්. ඒ අය පවා මේ බෞද්ධ සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වුණේ. මානුෂික මෙහෙයුම ඔච්චර සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ නිලධාරීන් ඒ බෞද්ධ සංස්කෘතික පරිසරයේ පිළි අරගෙන ඒක තුල ඉඳගෙන ක්‍රියාත්මක වෙච්ච නිසා ආයේ ඒක ගැන විවාදයක් ඇත්තෙම නැහැ. එතකොට එහෙමනම් ඇයි ඒ කතාව දැන් අපි දන්නවනේ බුද්ධිංශවල සමාන අපේ හදර ඒ අතර ඇයි යුද අපරාධ සම්බන්ධව සංකල්පයක් සමාජයට ගේන්නේ? ඒක තමයි මේ සංහිඳියා විනාමින්නේ ගියන්නේ. මේගොල්ලන්ට අත්පත් කරගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවනේ. මේ රටේ ඇත්තම අප්‍රේල් 21 වෙනිදා ප්‍රොජෙක්ට් එක පරාදයි නේගොල්ලෝ. බලාපොරොත්තු වුණේ මේ රටේ සාමාන්‍ය ජනතාව ප්‍රකෝප කරලා මේ පාරට බස ගන්නනේ. එතකොට ඒගොල්ලෝ ඉතුරු ටික කරගන්නවා. දැන් වහන්සේගේ මේ කතාව අතුරු කියන්නේ එදා යුදාපරාධ සම්බන්ධව ගෙනාපු චෝදනාව හා සමානම චෝදනාවක් අද ගෙනල්ලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට. ඔව්. ඒ දෙක සමානකමක් තියෙනවා. බිහිවීම සමානයි. දැන් බලන්නකෝ මේක ව්‍යාපෘතියක් හැටියට කියන කාරණේ තීරුම තමයි දැන් පහුගිය දවසක වෙසක් නිමිති කරගෙන බන්ධනාගාර ඊයේ හිටපු ඒ රැඳවියන් නිදහස් කිරීමේ කාර්යය කරනවා. ඒ උත්සවයේදී ඒ නීති හා සාමයේ පිළිබඳ ඇමතිවරිය එයා බන්ධනාගාර කටයුතු අධිකරණ කටයුතු පිළිබඳ ඇමතිවරිය එයා ඉතින්දි ප්‍රකාශයක් කරනවා භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන්. ඉතින්ද ඒ කිසි අදාළත්වයක් නැහැ. ඉතින්දි කිසිම අදාළත්වයක් නැහැ ඒ කාර්යය. ඉතින් දැන් එහෙම කියලත් අපි යට මුකුත් කිව්වේ නැහැ තාම. ඒ අය ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ අය ඉන්නේ කොතනද? ඒ අය මේ ව්‍යාපෘතිය කොටස්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම UN එක සූදානමින් ඉන්නවනේ කොයි වෙලාවෙද මෙහෙට ගොඩබහින්නේ කියලා. දැන් NATO එක සූදානම් ලෑස්ති. දැන් නිල වශයෙන් ගොඩබැහිම විතරයි අවශ්‍ය කරන්නේ. අනික් කටයුතු සියල්ල සම්පාදනය කරලා අවසානයි. ජනාධිපතිතුමන් කියනවා එහෙම කලබල වෙන්න එපා. එවැනි ආකාරයක ජාත්‍යන්තර හැසිරීමකට මේ රට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ ජනාධිපතිතුමා වරින් වර ප්‍රකාශයට පත් කරනවා. ඔව් ජනාධිපතිතුමා ඇත්තටම කියන කාරණේ सिद्ध කරනවා නම් අපි එතුමට ගරු කරනවා ඒ ආකාරයෙන්ම ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒ පිළිබඳ ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසයක් නැහැ කියන කාරණේ වහන්සේ හිතනවා. නැහැ දැන් මේ අවස්ථාවේදී මම ඍජුව මේ කතාව එහෙම කියන්නේ නැහැ. නමුත් සමහර කාරණාවලදී එතුමා අපත් සමග ප්‍රකාශ කරපු දේවල් වලින් බැහැරව කටයුතු කරලා තියෙනවා. සමහර දේවල් දැන් උදාහරණයක් හැටියට ඔය අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවීමේ ඒකට අත්සන් කරන්නේ නැහැ කියලා අපිට කිව්වා. නමුත් එතුමා අත්සන් කළා. ඉතින් ඒ නිසා සමහර කාරණා පිළිබඳව අපිට විශ්වාසය තබන්න අමාරුයි. සමහරට එතුමට විශාල බලපෑම් එනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතුමා ඒ විශ්වාසයේ බිඳ දමමින් කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. නමුත් තාමත් අපි මේ රටේ රාජ්‍ය නායකයා නිවැරදි දෙයක් කරයි කියන තැන අපි ඉන්න වෙනවා. අපට බලාපොරොත්තු තියාගන්න වෙනවා. මොකද එතුමාට තමයි මේක බේරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් එතුමා මේ රටේ අන්තිම ද්‍රෝහියා බවට පත් වෙනවා, ඉතිහාසගත ද්‍රෝහියා බවට පත් වෙනවා. මේ අද පවතින තත්ත්වයන් තුළ එතුමා නිවැරදි විදිහට ක්‍රියාත්මක නොවුණා. නායකත්වය හරි ප්‍රබලයි රටකට. දේශපාලන නායකත්වය ඊට වඩා ප්‍රබලයි. සමස්ත ජනතාවට තමන්ගේ අනාගතය සකස් කර දීම සඳහා
දේශපාලන නායකත්වයක් පිළිබඳව මේ මොහොතේ රට කතා කරමින් ඉන්නවා. අදින් පසුව හෙටින් පසුව උදාවන ඊළඟ ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයෙන් පසුව උදාවන කාලය තීරණාත්මකයි රටේ අනාගතය සඳහා කියන කාරණය මේ වෙන විට සිවිල් සමාජය ඇතුලේ කතාවක් ඇති වෙලා තියෙනවා. 0662 23 63 609 ඔස්සේ එන්න පුළුවන්. මැදිරියට මේ සංවාදයට සහභාගී වෙන්න පුළුවන්. ඔබට තිරේදිස්සොන් අංක ඔස්සේ කතා කරන්න පුළුවන්. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මම කැමති ඔබ ළඟට එන්න දැන්. අපිට කෙසියම් වූ දේශපාලන පිටපතක් තිබෙනවා කියලා දැන් ඔබතුමන් දේශපාලන පිටපතක දිගුවක් තමයි මේ සංහිඳියාව කියන කාරණේ ඔබතුමා කියන්නේ. හැබැයි මෙම සංහිඳියාව ඔබතුමා විශ්වාස කරනවාද ඉවහල් වුණා පසුගිය කාලයේ සුළු ජාතික කොටස් අන්තවාදීන්ට වර්ධනය වෙන්න ඔවුන් පෝෂණය වෙන්න මේ දීලා තිබුණු නිදහස ඉවහල් වුණා කියලා ඔබතුමන් විශ්වාස කරනවද? අත වශයෙන්ම අපි අර කලින් අපි කිව්වේ යුද්ධයෙන් පසුව සංහිඳියාවේ නාමයෙන් මංගල සමරීර මැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ එක්සත් ජාතීන්ගේ මානවකම් සමුළු වරා දියත්වෙච්ච ක්‍රියාවලිය තුළ තමයි මේ බුද්ධිංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්නේ. මේකල කියන බුද්ධිංශයේ 10000ක් හිටියා මේ ඔක්කොම ඉන්නවා. ඒක සංඛ්‍යාවල් නෙමෙයි. ඒ ක්‍රියාන්විතේ මානසිකව බිඳවැට්ටුවා. ඒකේ ප්‍රබල දක්ෂ නායකයෝ සිරගත කළා. ඔවුන් මානසිකව බිඳවැට්ටුවා. ඉතුරු වෙලාවත් බිඳවැට්ටුවා. ඒක ඇතුළේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නැගෙනහිර පළාතේ ඔත්තු සේවා සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. ඒක නෑ කියන්න බෑ. එහෙම නෑ කියනොනම් අපිට උපකෘත හැකි. සාමාන්‍ය පුරවැසියටත් අපි දන්න දේවල් තියෙනවා. එතකොට මේ සංහිඳියාවේ නාමයෙන් තමයි මේ බෝබ්බ පුපුරන්න අවශ්‍ය තත්ත්වය ආරක්ෂක තත්ත්වය දුර්වර කරලා මේ තත්ත්වය ඇති කරේ. මානසික බාධක පැනෙව්වේ. ඒතොර යම් නිසි ක්‍රියාමාර්ග ගන්න නිසි වෙලාවේදී මානසික බාධකයක් පනවනවා. දැන් උදාහරණයක් විදිහට දැනුත් මම ඉස්සෙල්ලත් කිව්වා අපි දිගින් දිගටම කියන්න ඕනේ දෙයක් එක. මේකේ ප්‍රධාන මහමොලකරුවෝ ටිකක් ඉන්නවා. එimhe චෝදනා එල්ල වෙනවා. අඩු තරමින් ප්‍රශ්න කරන්නවත් නැහැ. ඇයි ඒ? අර මානසික බාධකේ. එimhe කරොත් සංහිඳියාවට බාධාවක් වෙයි. දෙමොක්‍රොස් සංගීතයවට බාධාවක් වෙයි. නමුත් මේ ඉස්ලාම් අන්තවාදයේ වැනි අන්තවාදී කණ්ඩායම් හිසැසීම මෑත කාලේ දකින්න තිබුණ එකක්. ඒ සඳහා කොහොමද මේ ඉස්ලාම් අන්තවාදයේ සම්බන්ධ වෙනුත් ගමගේ මැතුමා දැන් 2016 ඉඳලා මේ සම්බන්ධයෙන් කියමින් හිටියනේ. විජේස රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවෙත් IS සංවිධානයේ පුහුණු වීම ලැබලා මෙච්චර පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔවුන් මේ රටේ බලවත් පවුල්වල අය එහෙම ගොඩක් විශ්සර එතුමා ඉදිරිපත් කරා. ඔත්තු සේවා යම් විස්තර ඉදිරිපත් කළා කියලා දැන් අපිට ආරංචි වෙනවා. නමුත් ආණ්ඩුව පියවර ගන්න බය වුණා. ඒ ජනාධිපතිතුමා පවා අපිට ආරංචි වෙනවා. ජනාධිපතිතුමා පවා කියලා තියෙනවා එහෙම ඔත්තු සේවා වාර්තා ලැබෙනකොට තම්සලා හදන්නේ මේ මට මේ මුස්ලිම් ජනතාව අතර මාව අප්‍රසාදයට පත් කරන්නද? අන්න අර සංහිඳියා මානසික බාධකෙක්. එතකොට හිතනවා මේ සැබෑ සංහිඳියාවට ඇත්තටම බාධා වෙන ක්‍රියාවලිය මැඩපැවත්වුවොත් සංහිඳියාව නැති වෙනවා කියලා මතයක් හදලා තියෙනවා. ඒකට බයයි. එතකොට ඒ බිය බාහිරින් සහ අභ්‍යන්තරයෙන් තමන් ඇතුළුත් ඒ ස්වයං වාරණය පණව ගන්නවා. එහෙම මානසික බාධක පොදුවේ හදලා තියෙනවා සමස්ත සමාජයේම. ඒක බොහොම සියුම්ම කරන දෙයක්. ඒක පෙළපොත් පවා වෙනස් කරමින් පහුගිය කාලේ ආපු ව්‍යාපෘතියක්. ඒක කුඩා දරුවටත් ඒක කියනවා. කෙලින් කතා කරන්න එපා, මේවා විවේචනය කරන්න යන්න එපා. එතකොට හිත රිදෙනවා. ඒ නිසා ඒක යන්න අරින්න. ඒකනේ මේ කියන්නේ. ඔව්. එහෙම යන්න ඇරලා තමයි මේ මහා පිපිරීමට එන්නේ. නමුත් නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි ශරියා විශ්වවිද්‍යාලය සහ ඒ ආශ්‍රිත පාසල් මේ වගේ දේවල් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඉඩ කඩක් තිබුණා. වෙනම අධ්‍යාපන ප්‍රතිපත්ති, වෙනම නීති. මේවා සම්බන්ධව බලපාන්නේ නැද්ද මේ තිබුණු සංහිඳියා වැඩසටහන? සමාවෙන් මට දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබොන් කළුතරයි. අපි කළුතර ලියනගේ මහත්මයා. හලෝ ලියනගේ මහත්මයා කළුතරින් අපිට සම්බන්ධ වෙනවා. අයිබොන් ඔබට. ඔව් ලියනගේ මහත්මයා. නින්නාද වැඩසටහන අපේ ස්වාමීන් වහන්සේ කියන වගේම බෞද්ධ පදන බෞද්ධ සමාජයේ කලඹන්නේ මේ දේශපාලන නායකත්වය. දැන් උතුරේ යුද්ධය කතා කරද්දී සමහර දේශපාලන නායකයෝ දැන් බලේ ඉන්න අය වවුනියාවට යනවා කියනවා, චිනොච්චේට යනවා කියනවා. ඒ වගේ කතන්දර කිය කිය ගොඩ නැගූ උතුරේ අද කිසිම සිංහලෙක් නැහැ. එතකොට නමුත් සිංහලෝ සංහිඳියාවෙන් ජීවත් වෙනවා. අද සමහර නැගෙනහිර ප්‍රදේශවල කිසිම සිංහලෙක් නැහැ. ඒ සිංහලෝ ගිහින් ඒ පැත්තේ ආක්‍රමණය කළේ නැහැ. නමුත් අද ඔය ඇතැම් දකුණේ
ප්‍රධාන අමතිවරු කතා කරන සංහිඳියාව හරි විකෘතියක්. අපට පේනවා එක එක කාලෙට සමාජ සංහිඳියාව තිබුණ ඔය සමලිංගික අනපනත් ගේන්න, ඒ වගේම මේ තව ඒ ආකාරයේ සමාජයේ තිබුණ සංහිඳියාව විකෘති කරමින් ප්‍රකාශ කරත් ඒගොල්ලෝ ගැන ඉන්ක්වයරි එකක් කරන්නේ නැහැ, නැත්තම් කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් යමක් කිව්වොත් එතුම ඒ අය රාජ්‍ය විරෝධී නැත්තම් මේ සංහිඳියාවට විරුද්ධයි කියලා අත්අඩංගුවට ගන්නවා. නැත්තම් ඒගොල්ලොන්ගෙන් එස්ප්‍රෙස් කෝල් කරන මොකද්ද මේ තත්ත්වය? මේ සමාජ බෞද්ධ සමාජයේ කලබන්න මේ කාට හරි වුමනාවක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි තම දුරටත් ඉවසනවාද? අපි මේ කියන්නේ ඉවසන්න ඕන. නමුත් මේක හරිද? මේකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ ස්වාමීන් වහන්සේ හරියටම උත්තරේ දුන්නා ඒක. අනිත් මහාචාර්යතුමත් එහෙමයි. නමුත් අපි දැනගන්න ඕන අවංකවම මේක කිසියම් බලවේගයක් මේක යට මේ හැමතිවරු අතර තියෙනවද කියන එක. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. හරි, බොහොම ස්තුතියි ඔබතුමා ඍජුව ප්‍රශ්නයක් යොමු කළා. අපි ප්‍රශ්නෙට එන්න කලින් අපි තවත් ඇමතුමට යන්න සූදානම්. 0662283689 අපේ දුරකථන අංකය. නුවරින් මහින්ද මහත්මයා අපිට කතා කරන්නේ අයිබන් ඔබට. මහින්ද මහත්මයා අයිබන්. කතා කරමු. අයිබන් ඔබතුමා නැහැ නේද ප්‍රශ්න යොමු කරන්න? අද කතා කරන්නේ සංහිඳියාව ගැනනේ. ඔව්. ඉතින් මේ මම නම් කියේ මේ සංහිඳියාව දැන් පට ගහලා ගණිත වෘත්තිය යොදවලා ඉවරයි. රූපాయని යන්ත්‍රයේ හඬ අඩු කරලා කතා කළොත් ඔබට පැහැදිලිව අපට ඇහි අපවත් අහගන්න පුළුවන් හොඳින්. ඒ නිසා වෙනත් වචනයක් හොයාගන්න කියලා මම ආරාධනා කරන්නේ. ඔව්, ඔබතුමගේ අදහසක්. බොහොම ස්තුතියි අපිට කතා කරන්න කිටි අදහසක්. 0662283689 අපේ දුරකථන අංක. අපේ නින්නද සජීවී සංවාදයේ සමගයි මේ ඔබ මේ එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ සැබෑ සංහිඳියාව පිළිබඳවයි. ඔබටත් අවස්ථාව දීලා තිනවා සංවාදය හා සහභාගී වන්න. රැඳී සිටින්න, විරාමයට ගිහිලයි එනතුරු. නින්නද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. මෙම වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය. පිටරට භාණ්ඩයක් මිලදී ගන්නකොට මට හිතෙන්නේ අපරාධනේද අපේ සල්ලි පිටරට යවන්නේ කියලා. ඒ නිසයි මම අපේ රටේ දේවල් මිලදී ගන්න හැම විටම උත්සාහ කරන්නේ. මේ සලකුණ තියෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදනවල බව මම දන්නවා. උසස් ප්‍රමිතියකින් යුත් සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සූර්යසිංහ සලකුණ මගින් හඳුනා ගන්න අපේ දේ. සෞඛ්‍ය ආරක්ෂාව සහතික කළ සුන්දරත්වය. Nature Secrets. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැඩවෙන්න ළඟම තියෙන DSI InStyle ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI InStyle එන්නකෝ, සතුටු වෙන්නකෝ. 100%ක්ම නැවුම් එළකිරි වලින් නිපදවන පැල්වත් අයිස්ක්‍රීම්, සිත් පුබුදන රස රිද්මය.